ත අයි බෝවන් දහ පාස අවසාන පසුගේ වේ බාග ප්‍රශ්න පත්‍ර සාකච්චා බෞද්ධ සංස්කෘතිය. දෙදස් දාාසය අවුරුත්තේ දෙදස් දාහත අවුරුත්තේ එක න දස් දසේ දස් දාහත අවරුත්්දේ තුන්වෙන කොටස බෞද්ධ සංස්කෘතිය ප්‍රශ්න පත්තරය. අපි බලමු කොට සහරක්තින මේ ප්‍රශ්න පතරේ මං මිට කලින් කතාකරපු සෑම අවස්ථාවකම මේ පිළිබඳු සඳහන් කරලතියනවා ති එක කොටසකින් එක. හරි තෝරගන්නට න හැ ැ සියලූම කොටස්වල සියලූම ප්‍රශ්න සාකච්ඡා කරමින් තමයි ඉදිරියට කමන් කළේ එනිසා ගොඩක් ලොකු පරාසයක් තුළ ප්‍රශ්න පත්තර සාකච්ඡාවන් සිදු කරන්නට යෙතුුණ අපි බලමු තුංගනි කොටසේ ප්‍රශ්න කොම දිරිපත්්වෙලා තියෙන්නේ කියලා තුංගෙන කොටසට අවධානය යව කමින් දෙදස්දාසේ දෙදස් දාහතවුරුද්ද තුංගනි කොටසේ ව පලවිනි ප්‍රශ්නය පැරණ සිංහල සාහිත්‍යයෙහි වස්තු විසය වූයේ කවර කරුණු දැයි නිදසුන් වගින් පැහැදිලි කරන්න. නිදසුන් මගින් පැහදිි කරන්නට තියෙන්නේ වස්තු විසය. එක න්නේ එක පොත්පත් සාහිත්‍යය නිර්මාණවලට අරමුණු වෙලා තියෙන්නේ මොනුවද. අරමුණු කරගෙන තියෙන්නේ මොනවද.ඒ සඳහා යොදාගෙන තියෙන්නේ මොනවද. කනක තම මේ වස්තු විසය කියනකින්. කේවෙන්නේ අපි බලමු මොනුවදේ සඳහා යොදාගෙන තියෙන්නේ කියලලා පැරණ සිංහල සාහිත්‍යය. තුළ වස්තුවිසේ විදිහට යොධාගෙන තියන දේවල් මොනවද කියලා. දොළොස්වුනි පාඩමි පළමිණි කොටසේ දෙසිේ පනස් පහ දෙසය පනස් හත පිටුවල මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. සිංහල සාහිත්‍යය වස්තු විසේ කියන කොටසේ අටදේ. මේක ගොඩක් වැදගත්වෙනවා සිංහල සාහිත්‍යය සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්ඥයක කහන කොට ගොඩක් කොටස්. හන ප්‍රශ්නම නවේ වන්නට පුළුවන් විවාාගෙදවඔබට ඉදිරිපත්වයෙන් හැයි හන ප්‍රශ්නවලට පිළිතුරුල යන්නට මේ මග පෙන්මම් සහ මේ කොටස්වල සාකච්ඡා කරන කොටස් ට ගොඩක් වැදගත්ව සමහරවිට මේට සමානම ප්‍රශ්නය ඉදිරිපත්වන්නටත් පුුවන්ගේ නිසා අවධානයමු කරමින් අපි කියවලා පාලමු සිංහල සාහිත්‍යයේ මනුවද පස්තු විසය කරගෙන තියන්නේ කියල. ධර්ම ශස්ත්‍රීයේ සේවයක දති ශ්‍ර ලලාංකේ භක්ෂුන් වහන්සිල් ම විසේ මූලිකත්වයාරගෙනටයුතු කලා තියෙන්නේ. ශ්‍රී ලංකාවිේ ග්‍රන්ත කරන හිමනැත්නම් ශස්ත්‍රී කරණය කියන එකේද බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා වැඩි පුරම මූලිකත්්‍යයාරගෙන තියෙන බෞද් සාහිත්‍ය ඩිපුරම. ග්‍රන්ථ රජනා කරලා තියෙන්නේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේයි වගේ බෞද්ධ අභාසියෙන් යුක්ත පණිවරු. එනිසා රටේ සම්පූර්ණ ජනගහනේ බුදු දහම වැළඳගෙන බුදු දහමට අනුව කටයුතු නි කටයුතු කරන්නටය දැ නිසා. යිතින් ඒ ජනතාවට ගැලපෙන විදිහ බෞද්ධ සාහිත්‍යය ඇතුළත්වයෙන බෞද්ධ ආබාසයකින් යුක්ත සාහිත්‍යයක් නිර්මාණය වනා. එහනම් එහෙම නිර්මාණය වෙච්ච සිංහල සාහිත්‍යයේ බෞද්ධ අභාසිීන් යුක්ත බුදුදහමේ විවිධ අන්ස තමයි වස්තු විසියන් බවට පත් වෙලා තියන. ප්‍රධන වසයෙන් බුදු දහමේ විවිධ අංස, ස්තු විසියන් සඳහා තේමා කරගෙන තියෙනවා කිය කියන්නට පුළුවන් සිංහල සාහිත්‍ය බෞද්ධාභාසියන් යුතු පනිවරුන්ගේ නිර්මාණත්මක දේවල්වලින් සම්පූර්ණ වෙන අතර ඒ සඳහා ප්‍රධාන වසයෙන්ම බුදුදහම සම්බන්ධ කරගත්ත විවීධ තේමාාවන් පස්තු විසියන් බවට පත්වෙලා තියෙනවා කියන එක අපට එකහිලා කියන්නට පුළුවන්කම තියෙනවා. විසේසියෙන්ම නවාරාදිී බුදුුණියන්ගින් එකක් තෝරාගෙන එනැත්නම් අරහාදී බුදුගුණ සම්බන්ධ කරගෙන ග්‍රන්ථ රචනා කිරීම සාහිත්‍ය නිර්මාණ කිරීම ප්‍රධාන ලක්ෂණයක් විදි ප්‍රධාන වස්තු විසයක් විදිහට දක්වන්නට පුුවන් බුදුගුණ ග්‍රන්ථකරනයේදී සාහිත්‍ය නිර්මාණවලදී වස්තු විසය කරගෙනති යනවා බුදුගුණ පස්තු විසේ කරන ති නවදාහරණයක් විදිහට ත්තොත් පොළොන්න්නරු යුගගේ විසූ ගුරලුගෝමී ප්ිතුමා අමාාවතුර කියන ග්‍රන්ථය අමරුතාාවහ අමාවතුර කියන ග්‍රන්ථය රචනාකිරීමේදී පවිච්චි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පුරුස දම්ම සාර්ථී ගුණය පුරස දම සාර්ථී ගුණේ තමයි විස්තර කරල තියෙන් බුදුරජාණන් වහන්සේ නාලාගිරි ඇතා දමනය කරන විදිහ එවගේ දමන කතා දමනය කරන කතා තාමත් විචිත්‍රාකාරයට මෙහිදී විතර කර තියෙනො නම් ුදුජාණන්හන්සේගේ පුරසධම්ම සාරථී ගුණේ තමයි පපුරුෂයන්දමනය කිරීමේ හැකියාව තමයි වස්තුවිසය කරගෙන තියෙන්නේ. එනම් බුදු ගුණ වස්තුවිසය කරගෙන තියෙනවා කියන එක කියනකට අපිට අමාාවතුර කෘතිය උදාහරණයක් විහර දක්වන්නට පුළුවන්. පැරණි සිංහල සාහිත්‍යයහි වස්තුවිස වූය කවර කරුණු දැයි නිදසුන් මගින් පැහැදිලි කරන්නට කියලා කියන්නේ එහනම් දෙසුන් සහිතවයි අපිට කියන්නට වෙන්නේ බුදුගුණ තේමා කරගෙන තියෙනවා උදාහරණ විදිහට පොළො නරුයුකයේ ගුරුලු ගෝමී පණඩිතුමා විසින් පුරස දම සාර්ථී ගුණේ විස්තරකිරීම සඳහා පුරස දම සාර්ථී ගුණේ වස්තු විසේ කරගෙන රජානා කරල දා මාාවතුර. ඊලළකට දමදනියගගේ විසූ මෛු පාද පරිවිෙනදී පපති බද්ධ පුත්‍රහමිය ආරං ය පදයගෙන බුදුරතුන්ගේ පෝජාර්හ ගුණේ විස්තරමින් පෝජාවලී නම් ග්‍රන්ථය. රචනා කරනවා. උදාහරණය දඹදනී යුගයේ මෛුරපාද පරිවිනාාධිපති හාමුරුව බුද්ධ පුත්‍ර හා මුදුරුව අරහන් බුදුගුණේ තමයි තේමා කරගන්නේ වස්තුවිසය කරගන්නේ වගේීම තමයි අරහන් බුදුගුණේ තුනින් බුදුරජාණන් වහන්සේගේ පූජර්හ භාවය පිදීම් ලැබීමට සුදු සුජෝග්‍ය වන ආකාරය කෙන සාකච්චා කරනවා ඉළඟට තවත් උදාහරයක් බුදුගුණ වස්තුවිසයන් කරගෙන තේෙනව කියන එකට උදාහරණය හනුවරයුගේ විසූ වැලිවිට සරණංකර සංග්‍රරාජහිමියන්ගේ සාරාර්ථ සංග්‍රහාජ මාතෘකා වෙන්නේ බුද්ධ යන පදේ විස්තර කරලා ලියන එක. බුද්ධ කියන ගුණය තේමා කරගින් තමයි සාරාර්ථ කියන සංග්‍රහයි රජනා කරන්නේ මහනුවර යුගේ එතකුට අපි කතා කළ පොළොන්නරයුගේ උදාහරණයක් පොළොනරයුගගේ දීත්ත්වස්තු විසේ වෙලා නො බුදු ගුණ තමදින යුගේ දීත්වස්තු විසේ වෙලාතියනවා ග මහනුවර යුගයේදීත් ඒවගේම පැළිවිට සංග රාජ හිමියන්ගේ සිිෂ්‍යය තිබ්බටවාේ බුද්ධරක්කි හිමියෝ සත්තා ජනපදේ විස්තර කරමින් සදධර්ම සද්ධර්මාවවාද කියන ග්‍රන්තයේ රචජනා කරල තියෙනවා ඒ වගේ තමයි තෙරුවන් ගුණබරනා කොට ග්‍රන්ථ රජනා කිරීම සමහර කතුවරුන්ගේ කාර්ය බවට විදියට පත්වෙලා තියෙනවා ඒවගේම තමයි ව ඇතකොට බුදු ගුණ වස්තු විසය කරගෙන තියෙනවා ඉට පසේ තවත් අවස්ථාවක් තමයි තෙරුවන්ගුණ වස්තු විසේ කරගෙනීම. දම දෙනයේ විසූ විද්‍යාචක්‍රවර්තී කියන පනිිවරයා බුත්සාරණ දහම්සාරණ සඟසරණ කියන මේ ග්‍රන්ථ තුනම. රජනා කරලා තියෙන බුදුගුණ දහම්ගුණ සඟගුණ කියන ත්‍රිවිධරත්නයම ගුණ වස්තු විසේ කරගෙන තියෙනවා. එනම් බුදුගුණ වස්තු විසේ කරගෙන තියෙනවා. උදාහරණ විදිහට අපි කතා කලා ඊළඟට දමදදින ගගේ. වි්‍යාචක්‍රවර්ති පනිවරයා විසින් රජනා කරන තෙරුවන් ගුණම කියවෙන ග්‍රන්ථ රජනාකිරීම බුත්්සරණ දම්සන්න සංගසරණ විදිහට අපට උදාහර දක්වන්නට පුළුවන්ඒ වගේමි තමයි පාඨකයා තුළ සදාචාරවර්ධනය ඔහු කුසල ක්‍රියාවල පොළඹවා කුසලින් අකුසලින් වැලැක්වීම තේමා කරගෙන රජනා කරන නද තවත් සාහිත්‍යයක් තමයි බෞද්ධ කතා සාහිත්‍යය. වස්තු විසියන් වලට බෞද්ධ කතා යොදා ගැනීම ක්ෂයුතටතා කරන්නට පුළුවන් ෞද්ධ යොදාගනිමින් වස්තුවෙසියන් පවිදිහට බෞද්ධ කතා බෝධිසත්වයන් වහන්සේ සමහරවිට ප්‍රධාන කතානායකයන්න බවට පත්තිනය කතා වලදී. කොරුණෑගල යුද්ගේදී රජනාාවච්ච පන්සය පනස් ජාතක පොත් වහන්ේ උදාහරයක්. බෞද්ධ කතා ක්‍රමය තුළින් මිනිසුන් තුළ සදාචාර වර්ධනය ඇතිකරවීම අකුසලින් වැලැක්වීම දුරු කරවීම තමයි බෞද්ධ සාහිත්‍යයේ කතා සාහිත්‍යය තුළින් බලාපොරොත් වෙලා තියෙන්නේ ඒවගේ මතම දමදින යෝග ධර්මසයෙන් හාමුදුරුව රජනා කරනවා සදධර්ම රත්නාව වලිය ඒවගේ ගම්පොල යුගයේ දී ධර්මකීති හාමුදුරුව රචනා කරනවා සද්ධර්ම ලංකාරේ සද්ධර්මා ලංකාරේඒවගේම විමල කීරිති කියෙන් හාමුදුරුව රචනා කරනවා සද්ධර්ම රත්නා කරේ මේවා බෞද්ධ කතා ඇතු ඇසුරු කරගැනිමින් ෞද්ධකාතා තමයි වස්තුවිසිය කරගෙන තියන්නේ අරමුණ කරගින් තියෙනවා විවිධාකාරයෙන් අයහපත්දේවල්වලට නරකදේවල්වලට ජොමු වෙන අය ඒයින් මුොදවාගැනීම තමයි අරමුණ කරගෙන තියෙනෙ. ඒ විදිහට වස්තු විසිය වෙලා තියෙන කරුණු ගැන අපට තේමාාවන් කිහිපයක් යටතේ සාකච්ඡා කරන්නට පුළුවන් තවත් බොහෝතොතුරු මේකොට සඇතුලත් වෙලා තියෙනවා. ඉතින් ඒ සියල්ලක්ම කතා කරමින් සිටින්නට කාලවේලාව නෙවෙයි ඉක් කාලවෙේලා වික්මිලා යනවා එනිසා අබ පිළිතුරු ගොුණුකිරීමදීත්. ඒ ක්‍රම වේදය අනිවාරයෙන්ම පාවිච්චි කරන්නටවඕන එහමනැත්නම් ඔබට අනිකුත් ප්‍රශ්නවලට පිළිතුරු සැපීමට තියෙන කාලය මදිවෙන්නට පුළුවන්. ගොඩක් විස්තරතියන ඉතින් ජාතකතතාවස්තු තෝරා ගැනීමට සිංහල පද්්‍යයකවීන් ඇදීගේ ආකාරයේ අභිමත පද්්‍ය කවීන් තිදෙනෙු ආශරයකක් විස්තර කරන්න. ජාතක කතා වස්තුූ තෝරාගැනීමට සිංහල පද්්‍යකවීන්, නැදීග ආකාරය අභිමත පද්‍ය කවීන් තිදෙනෙකු ආශරයෙන් විස්තර කරන්න කියන ප්‍රශ්නේ. අපි බලමු මේ ප්‍රශ්නයට පිළිතුරමනුවද කියලා. ඉති සිංහල පද්්‍ය සාහිත්‍ය ගොරනගීමේදීත් ගොඩක් වෙලාවට ජාතක කතා පාවිච්චි කලා තියෙනමු. මේ ප්‍රශ්නය අහනෝ ජාතක කතාවන් පද්‍ය නිර්මාණය කිරීබේදී සහ, ගදධ්‍ය කරණයේදී ජාතක කතා වස්තු කරගෙන තිය නිර්මාණය කරලා තියෙන නිර්මාණ ැන සාහිත්‍ය නිර්මාණ ගැන ප්‍රශ්නා නො මේ කොටසේදී එනිසා මේ ප්‍රශ්ය ඔබට වැදගත්වෙයි විවිධාකාරයෙන් මේ කොටස් වලින් ප්‍රශ්න හඳ පුළුවන් ඉතින් අහන්නේ බෞද්ධ සාහිත්‍යයේදී ජාතක කතා වස්තු විසය කරගෙන පද්‍ය නිර්මාණය කරලා තියෙන අවස්ථාවන් ගැන ජාතක කතාවස්තු ගැනීමට සිංහල පද්ධි කවින් සිංහල පද්ධී ජාතක කතාවස්තු විසය කරගෙන නිර්මාණය කරලා තියන නිර්මාණ එවගේ අභිමට පද්්‍යිය කවිින් තිදෙනෙකු වහස්සරයෙන් වික්ත්‍ර කරන්න. ගැ ජාතක කතා යොදාගනිමින් පද්්‍ය නිර්මාණය කරණයට යෙදිං්ච කවින් තුන් දෙනෙක් ගැන සාකච්ඡා කරන්නට වෙනවා ඒ අගේ නිර්මාණත් ඇසුර කරගනිමින් අපිට කතාකනුට තිස හිස නරකෙසක් දුටු කෙනෙහි රාජ්‍ය අතහැර තපසටගේිය මකාදේව රජතුමාගේ කතාන්දරය ඇතුළත් මෝදේ උදාවත අපට දැනට ඇති පැරණිමගී කාව්‍යයි ඔන්න උදාහරණයක් කිය නවා. මකාදේව රජතුමාගේ කතාන්දරය ඇතුළ මෝදෙවෝදධාවත තමයි පැරණිමගී කාව්‍යකයන් කුසගිනි නිවී පැමිණි කුසගි වී පැමිණි ජදියකුට සිය ඇඟමහස පූජා කළ බෝධි සත්වයන්ගේ පුව ඇතුළලත් කොට රජචිතගේ කාවේ සසඳාවතයි. කොසගිනි වආපු ජදියකුට තමන්ගේ ඇන්ගේ මස් පූජාකර පවස්ථාවක් ගැ සඳහන් වෙනෝ කියල කියෙන ඉතින් අලංකාර නේතිරීතිවලට අනුව සිංහලයේ එන මහාකාවයක් නම් තමදන යුග දෙවැනි පැරකුම්බා රජවිසින් රචිත යැයිහි සලකන ලබන කව් සිලි. ප්‍රශ්නය බලන්නේ තොකොට අපට අදාළ වෙන තොරතුරුමුණුවද කියලා ඔබට හිතාගන්නට පුළුවන්. ඔන්න ප්‍රශ්නය ජාතක කතා වස්තුූ තෝරා ගැීමට සිංහල පද්්‍ය කවීන් ඇදීගේ ආකාරය අපි මත පද්්‍යිය කවීන් තිදෙනකු ආශරීෙන් විස්තර කරන්නට කියලා කියන ප්‍රශ්නී. එහනම් අපට කියන්නට වෙනවා පද් කීන් පද්ධිය යොදාගෙන ජාතක කතා යොදාගෙන පද්ධිය නිර්මාණය කරපු ඒ කරතුරුවරුම් ර්ණකරුවන්වත් තැන ගන්නට වෙනවා. එ ඔන්න එක උදාහරණයක් අලංකාර නීතිරීතිවලට අනුව සිංහලේ එන මහාකාව්‍ය ක්‍රන්තියක් රචනා කරනවා දමදිනී යොකයේ හිටපු දෙවනි පරාක්‍රම් බහු රජතුමා කව්සිලිමුණ කියන සාහිත්‍ය නිර්මාණී මහාකාව්‍ය. ඉනගට සව්පද විරිතින් පදධ්‍යකාවයන් ප්‍රචලිත වූයේ කෝට්ට යොගයේදීය නිරි පස්සෙ සඳහන් කරනවා. ගුරුවරයාට අවමන්කිරීමේ ආදීනව දැක්වීමට වැෑත්තෑවහිමියන් විසින් රචනා කරනල් ලද. ගුත්තිල කාවිය ඉතා ජනප්‍රිය ජාතක කතකාවයකි ගුත්තිල ජාතික ඇසුරු කරගෙන තමයි මේ ගුත්තිල කාවේ නිර්මාණය කරන්නේ. ගුරුවරයාට අවමන්කිරීමේ ආදීනව දැක්වීමට වැත්තෑව හිමියන් විසින් රචනා කරන ලද ග්‍රන්තේ එනට කෝට යුගේයේදී ොටකමේශ්‍රී රහුණ හිමිපානු විසින් රචනා කරලද කාවේ සේකරය. සිංහලේ තවත් මහාකාවයක් සත්තු බත්ත ජාතකය තමයි ොදාගෙන තිේලි කෝට්ටේ යුකයේදී තොටග මේ ශ්‍රී රාහුල් හිමියන් විසින් ර්‍රචනා කරනලද කාපියකාවසේ කරය සත්තු බත්ත ජාතකය ඇසුරින් නිර්මාණය කරන්න. ඒ විදිහ උදාහරණ කිහිපයක් දක්වමින් අපිට ඒ ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබා දෙන්න පුළුවන් ඊ ළඟට තුන්වැනි රෝමිලක්ම යටතේ තියෙන ප්‍රශ්නයට අධානයොමු කර සද්ධර්ම රත්නාවලියයෙහි අරමුණ හා වස්තු විසය හඳුරන්වා පොදුජනතාව උදෙසාලිය වූ බනපොතක් වසයෙන් එහි පවත්නා අගය විමසීමට ලක් කරන්න සද්ධර්ම රත්නාවලිහි අරමුණ හා වස්තු විසය හඳුන්වා පොදුජනතාව උදෙසාලියූ බනකතාපොතක් වශයෙන් එහි පවතින අගය විමසීමට ලක් කරන්නට කියල සඳහන් කරන්නේ සද්ධම්ම්‍ය මච්චන්ත ධම්මසේන යතිස්සරෝ අකාසි පවරන් තං සද්ධම රතනාවලි කියලා තමයි සද්ධර්ම රත්නාවලි මුලින්ම සඳහන් වෙන්නේ සද්ධමට්ටිති විච්චාන්තෝ සද්ධර්මී චිර පැවැත්ම අපේක්සාකරන ධම්මසේන යතිස්සරෝ ධර්මසේන යතිස්වරයාණන් වහන්සේ අකාසි පවරංගේං සද්ධර්ම රතනාවලි සද්ධර්ම රරත්නාවලි කියන ග්‍රන්තයේ රචනා කලාාකල් ද සද්ධර්ම රත්නාවලිහි අරමුණහා වස්තු විසය හඳුන්වා. සද්ධර්මයේ චිරපැවැත්ම සඳහා තමයි මේ ග්‍රන්ථයේ රජනා කරන්නේ කියලා අදහසක් සද්ධර්ම රත්නාවලි රචනා කරලා තියන ධර්මසයන හිමියන් විසින්ම ඉදිරි පට් කරලා තියෙනවා ට අමතරව ප්‍රශ්නය සද්ධර්ම රත්නාවලි අරමුණහා වස්තු විසේ. අරමුණ තමයි සද්ධම් අට්චිතිමිච්චන්ත සද්ධර්මයේ චිර පැවැත්ම අප එක්සා කිරීම ඊළඟට වස්තු විසේගැන අපිට කතා කරන්නට පුළුවන්කම තියනවා මේක රජනාවන්නේ යොගයේදී ධර්මසේන හාමුදුරුවන් වහන්සේ තමයි රච්චනා කරන්නේ එතකොට මේකේ වස්තු විසේ මොකක්ද කියලා අපට කතා කරන්න පුළුවන් මුලින් සඳහන් වෙන සාකච්ඡා වෙන කොටස් වලින් අමතරව අනතුරුව සඳහන් වෙනවා සත් ධර්මරත්නාවලිය ස ධර්මසයන හිමියන් සත්ධර්ම රත්ඥනාාවලේ ලියන්නේ පොදු ජනයා යහමඟට රැමීමට බව ග්‍රන්තාාරම්භේ එන්න පාටයකින් පැහැදිලි වෙයි. පාටයකින් පැහැදිලි වෙනවා පොදුජනයා ජහපත් මාර්ගයට ගැනීම කියන එක. එසේ හෙයින් යම් කෙනෙක් නුවන බඳවත් කුසලච්ඡන්දය ඇතිව ධර්මාභියෝකයට උපදෙස්ලදී බන්න දැන පින්කම් හැසිර නිිවන්සාදාගැනිත් නම් එසේ වූ සත්පුරුසයන්ට වැඩ සඳහා සදධර්ම රත්නාවල නම්. ක්‍රන්ථයක් කම්හ එහම තමයි සඳහන් වෙලා තියෙන. එසේ හෙයින් යම් කෙනෙක් නුවන මදවත් නුවන නැහැ හැබැයි කුසලච්චන්තිය ඇතිව පින්කරන්න කුසල් කරන්න කැමැත්ත ඇතිව ධර්මාාවියෝගයට උපදෙස් ලදීන් ධර්ම අවබෝධීයට පත්වෙන්න්ට අවශ්‍ය කරන උපදේශනය ලබාගෙන බණ දැන ධර්මය හඳුනාගෙන තේරු මරගෙන පින්කම්හි හැසිර පින්කම්වල හැසිරිලා. තස කුසල් නිවන් සාදාගනිත් නම් නිවන් අවබෝධ කරගන්නවා නම් එසේ වූ සත්පුරුසියන්ට වැඩ සඳහා එසේ වූ සත්පුරුසියන්ට වැඩ සලසන්නට එවිදිහේ කුසල්වලින් යුක්තවෙලා නුවන නැතත් කුසල් කරන්නට කැමැත්ත දක්වලා ධර්ම අවබෝධයට යොමු වෙලා නිවන් සාදාගන්න මිනිස්සුන්ට ඉදිරිපච් කරනලද බොහෝ කතා තමයි සදධර්ම රත්නාවලී තුළ අන්තර්ගත වෙලා තියන් ඒ බව ඉතා පැහැදිලිව ට හඳුනාගන්නට පුළුවන්කම තියෙනවා සද්ධර්ම රත්නාවලේ කතා අධ්‍යේනය කරනකොට එහනම් අරමුණ බවට පදවෙලා තියෙන්නේ මෙන්න මේ අරමුණ කේප වතාවක් කියවන්න මේ වචචන මෝබට සමහරමිට මතකත්ති වෙෙන්නේ නැතිවේවි ඉතින් මේ වචන කිහිපයක් හෝ පුංචි කොටසක් හෝ මතක තබාගන්න ගදගත්වේවි සද්ධර්ම රත්නාවලිය පිළිබඳව පැහැදිලි කිරීමට සද්ධර්ම රත්නාවලි කරතරුතුමෝ ද කිවමග නොවන්න බන මග අනුගමනය කරමින් සද්ධර්ම රත්නාවලිය ලියූහ. කාවී කරණයක් විදිහට නෙවේ බන මග තමයි අනුගමනය කළේ ද්‍ය විදිහට ලියන කොඩස් තමයි බන මග කියල කියන්. මිත්‍යා කතාදී පල රහිත දේවල් ඉගැනීමෙන් වලකෙන ලෙසත් කාව්‍ය නාටකාදී නිස් ප්‍රයෝජන කතා දුරලිය යුතු බවත් සද්ධර්ම රත්නාවලියේම නොයෙක්තැනඋන්වහන්සේ විසින් සඳහන් කර ඇැත්තේ. ඉතින් විවිධාකාරයේ මිති්‍යයාා කතා එවගේම පල රහිත දේවල් අධ්‍යනය කරන්නට සහරවිට අතයේ දී මිනිසුන් යොමු වෙලාතියෙන. ඒත්වෙන් වලක් කොල බන කතාවක් වුණ කතාවක් කියවදදී නමුත් ඒක තුළ කුසලය අකුසලය ධර්මය අන්තර්ගත කරලා මිනිසුන්ට කියවන්නට අවස්ථාව ලබාදීමේ අරමුණක් සද්ධර්ම රත්නාවලිය රජනාකිරීමේන්දී ධර්මසයන හාමුදුරුවන් වහන්සේගේ අරුණ බවට පත් වෙලා තියෙන එහෙයින් නුවනැත්තන් විසින් උගන්නා අවස්ථාවෙහිත් රාමසීතා හරනාදී විතන්ඩ ශාස්ත්‍ර නූගෙන තෙවලා බුදු වදන්ම ඉගෙන අනුන්ට කියතත් සප්‍රයෝජන කතාව කියතත් තමාත් යහපත් වැස අනුනුත් යහපත් කොට වස්වා මෙලෝ පරලෝ වැඩසාදනු මැනවි ඔය විදිහේ අදහසක් ප්‍රකාශ කල තියෙන මේ වගින් පුංචි කොටස් පිය හරෝබ මතති ගන්නෙතකොට වැදගත්වේ සාර්ක පිතුරක්ගොඩන ගැට යම් බසසික් නිවන් ප්‍රකාශ නොකොට ආකාසවරණාය වනවරණාය යනාදී නිස් ප්‍රයෝජනදයෙන් යුක්ත වී නම් එසේ වූ දහස් ගණන් වසිනුත් ප්‍රයෝජන නැත යම් වචනයක් අසා සද්‍යෝ අවබෝධ කොට ගනිත් නම් නිවන්සාදා ගනිත් නම් චතුසත්‍යය යොදා කියන්නා වූ එක බසකුත්වේ නම් එම යහපතයි. න් සත්පුරුෂයන් විසින් කාව නාටකාදී නිස්ප්‍රයෝජන කතා හැර නිවනට පමණවාලිය හෙන්නා වූ බනකතාම ගොදුරු කොට වසන්නට උත්සාහ කටයුතු ය දිහට සඳහන් වෙන කොටස් වලින් අපට සඳහන් කරන්නට පුළුවන් වස්තු විසේ බවට පත්වවෙලාතින ොක්ද කියල වස්තු විසේ බවට පත්වෙන්නේ ජාතක කතා ආදීඒවගේම බෞද්ධ කතාාවල පවතින කොටස්තමයි වස්තු විසේ බවට පත්කරගෙන තිෙන්නේ කුසලයා කුසලේ ධර්මය අධර්මය කියන්නේ මොකක්ද කියන එක කතාස්වර රූපයෙන් ඉදිරිපත් කිරීම තමයි ධර්මසයන හාමුදුරුවන් වහන්සේගේ වස්තු විසේ බවට පත් වෙලා තිනේ වස්තු විසය තුළම අරමුණත් අන්තර්ගත වෙලා තියෙනවා. හැම කතා වස්තුවක්ම ගෙනහැර දැක්වීමට හේතුව කතා ආරම්භේදී සඳහන් කරලා තියනෙන. තුල්ල තිස්ස තෙරුන් වහන්සේකි කතාවේ මෙ මෙහිමයි සඳහන් කරන්නේ එසේහින් ජන යන් විසින් තිස්ස තෙරුන් වහන්සේ හල මනා නොකීකරුකම හැර වුවමනා සුවචකම ඇරගෙන ලබන ගුණ විශේසියට නිසි වූවාසේම අකුසල් හෙයින් ඒ හැර වුවමනා කොසල් පමණක්ගෙන එහි හැසජ ලොවී ලොතුරා සැපත් සාධනු සඳහාත් සිත් සතන් පිරිසිදු කටයුතු එහම තමයි සඳහන් වෙන්නේ තෙරුණන් වහන්සේ නොකීකරුකම හැර වුවමනා සුවචකම හැඟගෙන බන්න ගුණ විශේෂයන්ට නිසි වූවා සේම තුල්ල තිස්ස හාමුදුරු බණ අහලා ධර්මවබෝධයට පත්වෙලා තමන්ගේ මුලිින් තිබුණ වකීු දුරර ගත්තා වකි අනිත් අයත් තමන්ගේ ජීවිතය තුළ අකුසල් හෙයින් ඒ ැර වුවමනා කුසල් පමණක්ගෙන එඒහි හැසිර ලෝ තුරසය පත් සසාදානු පිණිස මේ කතාව ශ්‍රවණය කරන්නට කියලා මුලින් සඳහන් කනු. එවිදි හැම කතාවකින්ම සුච්චරිත පාඩාම් ඉගැන්වීම ධර්මසයෙන් හිමියන්ගේ අරමුණ බවට අපට සාකච්ඡා කරන්නට පුළුවන් ඒ වගේම පිටිසර ගම්වලේ පිද ඒකටස උන්වහන්සේගේ වාසා විලාසය ගැන සාකච්ඡා කරන්නට තියන්නේෙ නම් අපට කියන්නට පුළුවන් ශ්‍රදධාව ජනත කරවීම ඒවගේ ධර්ම අවබෝධය ඇතිකරවීම කුසල්ල කුසල් ගැන අවබෝධ කරවීම කියන විවිධරමුණු ධර්මසය හාම්මුදුරුවන්ට තිබිල තියෙනයි වගේ තමයි. බනතා ඇසුර වනකතාාවල තියෙන විශේසි ගැන්වීමම් තමයි වස්තු විශේබවට ධර්මසයෙන් හාමුදුරුවන් වහන්සේ පච්කරගෙන තියන්නේ කියේ විදිහට අපිට පිළිතුර ගොඩ ගැන්න පුළුවන් පිතුර ලියන්නට පුළුවන්. ඉතින් මේ තවත් බොහෝ විස්තර මේ කොටසට අදාළව තියෙන යි විධ ගමක වස්තු පාදක කොටගෙන පැරණි සිංහල ලේක කිය රචනා කල වන්සකතා පිළිබඳ විස්තර කරන්න. විවිධ ආගමක වස්තු පාදක කරගෙන ලියවෙලා තියෙන විශේෂ කතා තියනවා වන්ස කතා කියලා. තූපවන්සයවගේම බෝධිවන්සේ සිංහල බෝධිවන්සේ එවිදිර ගත්තම ආගමික වස්තුවත් බෝධීන් වහසේ ශ්‍රීමමහම බෝධී වහන්සේ තමයි පාදක කරගින් තියෙන වගේම තමයි රන්ව වලි හසය පාදක කරගින්තිර ළ දාට වන්සේකිලකිවම මහනුවර දළදා මාලිකාාව තුළ වැඩඉන්න බුදුරජාණ වහන්සේ දාාතුන් වහන්සේ සම්බන්ධල්ලිය වෙන වංසතාාවගේ විදිහ වන්සකතා සම්බන්ධයෙන් තොර තුර දක්නට ක කියලා කියන්නේ බෞද්ධයන්ගේබන්ධ මානයයට ලක්වෙච් ්‍රවිද චෛත්‍යයන් පිළිබන්ධී තිහාස කතා අංගයක් විදිහට මේ වංස කතා සඳහන් කරන්න පුළුවන් අනරාධපුරේ රුවන්වලි සෑ චෛත්‍යය ඒ චෛතයේ ඉතිහාසේ අලල්ලා පරාක්‍රම් පණ්ඩිත නම් තැනැත්තෙකු විසිල්ලියපු ග්‍රන්ථයක් තමයි වංස කතාවක් තමයි තූපවන්සේ. ඊළඟට කුරුණෑගල යුගයේදී දෙව් ක්‍රදදම් පසංගිෙනාවන් විසිල්ලියෙන් ලද දළදා සිරිත ශ්‍රීමත් දළදා හිමියන්ගේ ඉතිහාස කතාවක් විදිහයට දක්වන්නට පුළුවන්. ප්‍රශ්නය බලන්න නැවතවතාවක් වි ආගමක වස්තු පාදක කොටගෙන පැරණ සිංහල ලේකන් රජනාා කල වසකතා පිළිබඳ විස්තරට කියෙලා කියන්නේ ඉතින් ඒ විස්තර තමයි අපට ලියන්නට වෙන්නේ. ඊළඟට දනදා පූජාවලියද ඊට පසු ලියවුණු දළදා ඉතිහාසයකි ඊළඟට කකු සඳ හිමියන් වින් රජිත දහතු වන්සේ බුදුරජාණන් වහන්සේගේ ලලාට දහතු පිළිබඳව වන්ස කතාාව. ගමුල හාමුදුරුව රජාකරපු සිංහල බෝධිවන්සේ ශ්‍රීමහා බෝධී හසගේ තිහාස කතාව පිල් ගම්මුල හාමුදුරුවතමයි රජනා කරන්න වීදාාගම හිමියන්ගේ එල්ලු අත්තන ගළු වහන්සේ වේදාාගම හාමුදුරුව රජනා කරනවා එලු අත්තනගලු වහන්සේ. මේ තොරතුරු සියල්ලක්ම පොතේ සඳහන් වෙනවා. ඉතින් ඒ කොටස් වංස කතා විදිට පූජ ආගමක පූජා වස්තු ගැන විස්තර කරන්න රජනාවෙච්ච වංස කතා විදිහට දක්වන්න පුළුවන් ඊළඟට පන්සේ පනස් ජාතක පොත් වහන්සේ සිංහල පාඨකයාගේ සම්භාවනාවට පාතරවීමට බලපෑ හේතු විමර්සනය කරන්න ඉතින් මේ ප්‍රශ්නය ඒ තරම් අපහසුයි කියලා හිතා න්නේෙනැහැ බොෝ දෙනෙක්ට මේ පන්සේ පනස් ජාතක පොත් වහන්සේ හා සම්බන්ධ කරගෙන ඇ මේ පන්සේ පනස් ජාතක පොත් වහන්සේ සම්භාවනාවට පාතර වෙලා තියන්නේ කියනෙක ගැන පිළිතුරක් නිර්මාණය කරගන්නට ගොඩනගගන්නට පුළුවන් දැනට ඔබ කියවලා තියෙන ඔබ අහලා තියෙන ජාතක කතා ඕන තරම් තියෙන ජාතක කතාවල උදාහරණ අරගෙන මේ ජාතක කතාව මෙ මේ වගේ ගැන්වීමක් තියෙනවා එක ජනතාවගේ ජහපත සඳහා කොයි තරම් දුරට හේතු වෙනවාද අ ඒනිසා මිනිස්සුන් අතරටේ ජාතක කතාව පත්වෙලා තියෙනවාඒවගේ ඒ ජාතක කතාවක් මෙ වගේ මේ වගේ පණවිට ලපාදි එවිදිට ඔබ දන්න ජාතක කතාවලින් ලබාදින පණිවිඩ ජාතක කතා සම්බන්ධයෙන් තියෙන තොරතුරු ඇතුළත් කරගෙන මේ වගේ පිිතුක් ප්‍රශ්නයකදී ගොඩන ගන්නට පුළුවන් නිර්මානාත්මක පිළිතුරක් ඒ වගේම තම මේ පොතෙතියනමවතොරතුරු ඒ කොට සට දල්වත් අපට සම්බන්ධ කරන්න පුළුවන් පන්සේ පනස් ජාතකපත් වහන්සේ තුළ ජතකතා පන්ස හතලෙස් හතක් තියෙන පන්සේ හතලෙස් හතම විනාාකාරය ධර්මෝපදේශ ලබා දෙෙන්නේ බෝධි සත්වයන් වහන්සේ තමයි ප්‍රධාන චරිතය බවට පත්වවෙන්නේ ඒ වගේම තමයි හදානාදී පාරමි ධර්ම සම්පූර්ණ කරමින් තුර බුද්ධත්ය අපේක් කරන ෝධ සත්තුවයගේ චර්ණාධර්මයන් සියල්ලක්ම මේ ජාතක කතා පොත්වහන්සේ තුළ සාකච්ඡාවෙනවා. ඒත් එක්ක සත්පුරස වූ මිනිසුන්ගේ හිත් නිවාලන විදිහේ චරිත ලක්සන එවගේ උත්සාහය වීර්දිය එවගේම කරුණාව දයාවඒවගේ දේවල් එක්ක ගොඩනගෙන් පරමාදර්සිී චරිතයක් ජාතක කතා තුළ දිගට මසාකච්ඡා වෙලා තියනවා. හැ නිසා මිනිසුන් අතරට ජාතක කතා ජාතක කතා පොත්වහන්සේ පත්වයනට හේතුවක් වෙලා තියෙනවා. ඒ වදාහරණවලින් අපට දක්වන්නට පුළුවන් අපි දන්න කතා පච්චි කරමින් බෞද්ධය ඒවා බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු කතා විදිහට තමයි සලකාන්න. පන්සේ පනස් ජාතක පොත්වහන්සේ තුළ තියෙන සියලුම කතා ඉතින් කරුණනෑ කල යුකයේ දෙවැනි පණිත පාක්‍ර භහු ත් අහතරවැනි ප්‍රාකම් බාහු රජතුමා විසින් ලියෙන් ලද්දක් විදිහට තමයි චලවන්සේ. සලකනු ලබන්න ඒවගේ පරාක්‍රම නම් ඇමතියෙකුගේ ආරාධනාවෙන් සහ පිරසිංහ පතිරාජයාගේ උත්සාහහිෙන් ජාතක පොත සකස් වෙච්ච බවඒ ජාතක පොතේ සුළමුල ගැනනව අපට කතා කරන්න තියෙන්නේ ජාතක පොතේ තරම් ජන ප්‍රසාද ග්‍රන්ථයයක් බවට පත්ව වනේ මොකක් නි සාති කෙනෙක් තමයි අපට කතා කරන්නට තියන්නේ මකා දේව ජාතකය සස සස ජාතකය කුස ජාතකය කතතාපවෘතිවස්තු කොට ගෙන ගීකාව්‍ය රචනා වෙලා තියෙනවා. එකඇන්නේ ගීකාව්‍යන් තුලළ නුත් ජාතක කතා ඉදිරිපත් වෙලා තියෙනවා. වගේම තමයි උුම්මක් ජාතකත්තු ම නොුවනක් කාරකමකින්. මහා නොවනක් තියන පුද්ගලෙක් විදිර තමයි හසුද පිතුමාව උම්මක් ජාතකයේ තුළ වරණා කළතින්ව විධාකාරයේ සමාජ ගැටලු ප්‍රශ්න අවස්ථාවන් වල දේවට විසඳුම් ලබා දෙෙන කෙනෙක් දෙටේ වගේම තමයි ෙක් වෙලා බෝධිසත්වයන්හසේ පදදිලා ඉඳල අසරනයකුට පිහිට වෙන්නට ගිනි වැලේකට පනින්ට සූදානම් වෙච්ච අවස්ථාවක් ගැන සස ාතිකය කියවෙනවා. ඒවගේ තමයි තමන්ගේ දියනිය තමන්ගේ පුතනවා ත පුතනුවන්ඒවගේ තමන්ගේ හැලිය ඇතා තමගේ රාජ්‍ය සියල්ලක්ම ඒවගේ තමන්ගේ බිරිද මන්ත්‍රී දේවිය දන්දමින් ක්‍රියාකරපුවා කාරි වෙස්සන්තර ජාතිකය කියවෙනවා මේ ජාතක කතා එදත් අද වගේම අදත් එදා වගේම ඒ විදිහටම මිනිසුන් අතර ඉතාමත් හොඳින් තියනවා පෙස්සන්තර ජාතකය කිවෝත් ඉතාමත් ගෞරවයිෙන් මිනිසුන් විසින් කියවන කතාවක් බවට පත්වෙලා තියෙනු. ඒවගේ කුසජාතකේ තුළත් සිංහල සාහිත්‍යයට බොහෝ නිර්මාණ ඉදිරිපච් කරන්නට නිර්මාණ බිහිවන්නට හේතුවෙච්ච ජාත කතාවක් වගේ. කුසජාතකය තුළ කියවන බොහෝදේවලුත් මිනිසුන් අතර ජනප්‍රියත්වයට පත්වෙලා තියෙනවා. තින් ඒ විදිහට තික කතාවන් ගදධ්‍යිය කාවී විදිහට එහම නැ්දම් ප්‍රදධකාවිී විදිහට එහම නැත්නම් ජාතික කතාපොත්තුව හන්සේ විදිහට අද දක්වාම ජ කාන්තූ නිර්මාණයක් බවට පත්වෙලා තියෙනය සඳහා හේතු වෙලා තියෙන විවිධ හේතු අපට මෙතනැති ගොුණු කරන්නට පුළුවන්කම තියෙනවා හොඳයි ඉළඟට අපි බල උපදේසාත්මක බව එකකාරණාවක්. ඒ වගේ තමයි උපදසාාත්මක බව වගේම තමයි නිරන්තරීමම පුද්ගලයාට යම්කිසි පණිවිඩියයක් ලබා දෙනවා වගේ පුද්ගෙලයාාව උනන්දු කරවන්නට උත් සහවත් කරවන්නට කතාවලින් යොම් වෙලා තින.ඒවගේම ්‍රද්ධාව උපදබන්නට උපදවා ශ්‍රද්ධාව ජනිතකරවන්නට හේතුවෙනවා. එවගෙන් තමයි සමාජ ප්‍රශ්න ගැටලු ඇතිම නවස්ථාවන් වලදී ඒවාට පිළිතුරු ලබාගැනීම සඳහා කොහොමද ජාතක කතාවලින් ලබා දෙන පනිවිඩ කියන ලබා දෙනවා වන්නු පත ජාතකය වගේ ගත්තොත් ඒය වගේම තමයි අසත් පුරුසියන් සත් පුරුෂයන් එක්ක ව්‍යාපාරික මේ තත්ත්යක ෙදනයට උදාහරන්න ලබාගන්නට පුළුවන් තත් තියෙනවා සේරිවානිච්ච ජාතිකයේ අසත් පුරස වෙලෙන්ෙක් සහසත් පුරුසසි වෙළෙන්දෙක් අතර සිද්ධ වෙන ගණ දෙනුක් සම්බන්ධය තමයි ජාතක කතාව කියවෙන්නේ වගේම තමයි අපපන්නක ජාතකය ගත්තතුොත් ඒත්ෙමයි අසත් පුරස සහසත් පුරුස වෙළෙන්දු දෙන්නේෙක් ගිහිල්ල අත්තර මඟදී විනාසයට පත්වන විදිහ සියලූමන්සයන් වල. එවගේම තමයි ආර්ථිකමයි වසිීන් පුද්ගලේ ක්‍ර ම කක්‍රමයෙන් ගොඩනැගීම සඳහා හේතුවෙන ආකාරය ගැන කියීමන තුල්ල සෙට්ටි ජාතකය ඒවගේම තමයි මසුරුකම ගැන කියවෙන ඉල්ලිස්ස ජාතකය පෙවකි කතා ගොඩක් පන්සේ හතලිස් හතක්ම අන්තර්කත වෙනවා ඒ සියලූ දේවල්වලින් ලබාදන උපදේශව විදාන්ස වලට උපදේසඒවගේම රාජෝවාද ජාතිකය ගත්තොත් එහෙම දේශපාලිකමින් වශයෙන් ලබාදන අවවාද ප්‍රැක්මතින ඒ වගේ ගණ්ඩ තිින්දුු ජාතික ගත්තොත් ඒත්ත හෙමයි ඒවගේ තමයි චද්ධන්ත ජාතික ගත්තොත් බෝධි සත්වන් වහන්සේ තමන්ගේ අතින්ම තමන් විසින්ම තමන්ගේ දෙදාළ කපලා පැදදෙකුට ලබා දෙෙන අවස්ථාවක් ගැන සඳහන් වෙන කතාවක් ඒ වගේ ආදර සබොහමයක් තුළත්වයෙන නිසා ජාතක කතාපොත්ව වහන්සේ ජාතක පොත්වහන්සේ මිනිසුන් අතර ජනකාන්ත වූ ඉගැන්වීමක් බවට පත්වෙලා තියෙනවා ඒ ගැන්න අපට ඒවිදිහට විස්තර කරලා කියන්නට පුළුවන්කම තියෙනොයි වගේම තමයි කාන්තාවන් පිළිබඳ වගේ කරමින් කාන්තාවන්ගේ පති භක්තිය ගැන සඳහන් කරන සම්බුලා ජාතකය වගේ කතාවලින් කාන්තාවන් අතර ජනප්‍රියත්තයට පත්වෙලා තියෙනවා ඊනඟට සිංහලේ පැරණි ගී කාව්‍ය ැන හැඳින්වීමක් කරන්න සිංහලයේ පැරණි ගී කාව්‍යිය තියෙනවා. ඒ ගැන හැඳින්වීම කරන්න කියලා කියැන සිංහලේ මුල්පාදධ්‍යිය ග්‍රන්තලයා ලේල තියනෙන සංස්කෘත මහාකාවි සම්ප්‍රදාය අනුගමනී කරලා. ඉතින් හිසේ නරකසක් දැකපු අවස්ථාවේදී රාජ්‍යාත හැරලා තපසට ගිපපු මකාදව රජතුමාගේ කතාන්දරේ මුද දෙවදාවත්ත තුළ සඳහැන් වෙනවා ඉතින් රම ගේිකාව විදිහ සැලකෙන්නේ මෝද වඋදාාවද. ඒවගේම කුසගිනි වෙලා අපි මීට කලුණුත් කතා කළ පැමිණෙච්ච ජදියකුට තමන්ගේ ජීවිතය පරිත්‍යයාග කරන්නට සූදා නම් වෙන අවස්ථාවක් කියන සඳහන් වෙනවා. ඒවගේම කවුසිලුමින කීකායක් විදිහට අපිටගේ කරන්නට පුළුවන් මහාකාවයක් විදිහට දමදන යුගගේ දෙවනි පැරකුම්බ රජතුමා තමයි ග්‍රන්තයේ රජනා කරන්නේ ගී කාව්‍ය රචනා කරන්නේ. ඉතින් එවගේ ගුත්තිල කාබිය ඉළඟට කාවසය කරය මේ කියන්නේෙගෑන් ග්‍රන්ථ ඒවගේම කුස ජාතක කාපිය දහම් සොඩ කාබිය ඉළඟට චන්දකින්නර ජාතකය වස්තු විසය කරගෙන රජනා කරන ලද සඳකිින්දුුරු දාකව සීතාවක යුගයේ තමයි රචනාවෙන්නේ සඳකිඳදුරු දාකව රජනාවෙන්නේ සීතාවක යුගයේ දී සීතාවක යුගයේ දී රචනාාවෙන සඳකිදුුරු දකවී ළඟට වෙස් සන්තර ජාතක කාවය ප්‍රශ්නය අපි බලමු මොකක්ද ප්‍රශ්නය කියලා සිංහ පැරණ ගීකාවය කැනෙ හඳින්වීමක් කරන්න ගීකාව්‍ය මුණොවද කිය තමයි දක්වන්නට තියෙන්න්නේ දක්වන්නට වෙන්නේ සිංහල පැරණි ගීකාවය ඉතින් අපි න ගීකාවේ ගොඩක් ඉදිරිපත් කලා. හොඳයි මේ කොටසද ඔබට පැදිලි වෙන්නට ඇති ඔබධ වවෙෙන්ට ඇති අද දවසේදී මේ කතා කරපු කොටස සිංහල සාහිත්‍ය හා සම්බන්ධ. බෞද්ධ ආාසියෙන් යුක්තව සිංහල සාහිත්‍යය තුළ ගද්‍යපත්ති්‍ය ආදය නිර්මාණ ඉදිරිපත්තිවෙලාතිය නිර්මාණ ඉදිරිපත් කළලා තියෙන අය සම්බන්ධෙන්ඒ වගේ ඉදිරිපත්තිවෙලාතියෙන් නිර්මාණ මුණුවද කියලායි වගේ නිර්මාණවල සූසයත්වය මේ කොට සේද හන්න උගනි කොටසේද හන් මේ කොටස තෝරගන්නට ඔබට පුළුවන් මේ කොටසසිෙන් ප්‍රශ්න එකක් හො දෙ එකක් තෝරගන්නට පුළුවන් අනිවාරයම්ම එකක් තෝරගත යුතුයි දෙක් තෝරගන්නට පුළුවන් ඒ තරම් අපහසු අමාරු කොටස් අඩුයි මේ කොටසේදී එවගේම පළවෙනි කොටස එවගේම දෙවනි කොටසේ තරමක් කලාත්පුක නිර්මාණ ගැන දෙක්වෙන කොටස් අහසු කොටස් තියෙන නිසා ට පුළුවන්කම තියෙනවා පළවෙනි කොටසිං ප්‍රශ්න දෙක් ඒවගේ තුංගනි කොටසිං ප්‍රශ්න දෙකක් ප්‍රශ්න එකක් එමනත්නම් පලවිනි කොටසි ප්‍රශ්නයක් දෙක් ඒ තුන් කටසි ප්‍රශ්න එකක් එවිදිහට තෝර ගන්නට පුළුවන් ලසි කොටස් දෙ එකක් තමයි පලවෙනි කොටසයි තුංවනි කොටසයි. හොඳයි ඊළංගට අතරමෙන කොට සම්ි සසාචා කරට බලාපොරත්තියනව ඉතාමත් ඉක්මනින් ඒවගේම තමයි සාසන තිහාසයටට අදාළ ්‍රශ්න පතරයේ දෙද දාසේ දෙදස් දා හතාවරුද්ද කොටස් දෙක අපි සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තුවයෙනවා එෙමනම් ඉතා තික්ම කතර කොටස්සේ ප්‍රශ්න වලටත් පිළිතුර සාකච්චාරමු පරිවෙන දහ පාසල පාසලපගේ YouTube නාලිකාවත් සමගින් මෙ සියලු ඉදිරිපත් කිරීමම් කරන්නේ එහමනම් තෙරුවන් සරණ පාර්ථනා කරනවා